TVS Ntorq scooter market එකේ පෙරලියක් කරපු වාහනයක්. එදිනෙදා වැඩට යන්න ළඟට යන්න භාවිතා කරපු ස්කූටර් එකට ස්පෝර්ට් බයික් එකක වගේ ඇග්‍රෙසිව් ලස්සන පෙනුමක්, කාය එකක වගේ GPS navigation, Bluetooth mobile features Ntorq එකෙන් අලුතින් ස්කූටර් මාකට් එකට හඳුන්වා දීලා තියෙනවා. Ntorq එකේ sharp body angle stealth fighter jet එකක් inspire කරන් design කරලා තියෙන්නේ. පිටිපස්සෙත් jet nozzles දෙකක් වගේ design එකක් තියෙනවා. හැබැයි මේව ඇත්ත exhaust නෙමෙයි. ඒ වගේම රතු පාට engine fan එක දැක්කම afterburner on කරපු jet engine එකක් මතක් වෙනවා. ස්කූටර් එකේ සයිඩ් එකේ පිටිපස්සේ මීටර් panel එකේ ආදී බොහෝ තැන්වල carbon fiber texture එකක් තියෙන plastic යොදාගෙන තියෙනවා. ඒ වගේම බොඩි එකේ ස්ටිකර් ඩිසයින්ස් වගේම 3D Ntorq 125 badge එකෙන් ස්කූටර් එකට ප්‍රීමියම් ස්පෝර්ටි ෆීල් එකක් ලැබෙනවා. ඉස්සරහා ක්ලියර් සිග්නල් ලයිට්ස්, LED daytime running lights එක්ක හැලජන් හෙඩ්ලයිට් එකක් ලැබෙනවා. ස්කූටර් එකේ අනික් මොඩර්න් ෆීචර්ස් එක්ක හෙඩ්ලයිට් එකත් LED වුණා නම් ගොඩක් වටිනවා. Ntorq එකේ ලස්සනම ඩිසයින් එක තියෙන්නේ මේකේ ටේල් ලයිට් එකේ. මේ යුනික් T-shape ටේල් ලයිට් එකෙන් Ntorq එකක් කළුවරේ ඈතදී වුණත් අඳුරගන්න පුළුවන්. බයික් එකේ හෑන්ඩල් එකේ සාමාන්‍ය ඉන්දියන් ස්කූටර් වල දකින්න නැති එන්ජින් කිල් ස්විච් එකක් ලබා දීලා තියෙනවා. මේකෙන් ට්‍රැෆික් එකේ වගේ ලේසියෙන් එන්ජින් එක ඕෆ් කරන්නත්, යතුරෙන් ඕෆ් කළාම වගේ මුළු බයික් එකේම ඉලෙක්ට්‍රික් අයිටම්ස් ඕෆ් වෙන්නේ නැතුව එන්ජින් එක විතරක් ඕෆ් කරන්නත් පුළුවන්. ඒ වගේම හෑන්ඩල් එකේ අනිත් පැත්තේ සාමාන්‍ය හෙඩ් ඩිම් ස්විච් එකටම පාස් ස්විච් එකක් ඇතුළත් කරලා තියෙනවා. වාහනයක් ඕවර්ටේක් කරනකොට මේක ලොකු පහසුවක්. සීට් එක ඉස්සුවම ලීටර 22ක අන්ඩර් සීට් ස්ටෝරේජ් එකක් තියෙනවා. සාමාන්‍ය හෙල්මට් එකක් වෙනත් බඩු වගේ දේවල් දාගෙන යන්න පුළුවන්. මේකේ විශේෂම දේ තමයි මේකට ලයිට් එකක් ලැබෙනවා. මේ ලයිට් එක ගලවලා එළියට අල්ලන්නත් පුළුවන්. බයික් එකේ තාක්ෂණික ප්‍රශ්නයක් නැත්තම් මොන හරි බිම වැටුනොත් ඒක හොයාගන්නත් මේක ගොඩක් ප්‍රයෝජනවත් වෙනවා. මේ ලයිට් එකේම සයිඩ් එකේ USB charge එකක් තියෙනවා. බයික් එකේ යන ගමන් ෆෝන්ස් වගේ USB devices charge කරන්න පුළුවන්. Ntorq එකේ external fuel filler එකක් තියෙන්නේ. ඒ නිසා සීට් එක උස්සන්නේ නැතුව ලේසියෙන් පෙට්‍රල් ගහන්න පුළුවන්. හැබැයි ලිඩ් ඕපන් එක තියෙන්නේ පිටිපස්සේ. මේක ඉස්සරහා ignition switch එකටම ඇතුළත් කළා නම් බයික් එකෙන් බහින්නේ නැතුව පෙට්‍රල් ගහන්න තිබුණා. මේ බයික් එකේ මේන් ෆීචර් එක තමයි මේකේ high-tech digital meter console එක. මේකේ street, sport, rider stats කියලා modes තුනක් තියෙනවා. mode button එකේ මේ modes මාරු කරන්න පුළුවන්. street mode එක තමයි සාමාන්‍ය භාවිතා කරන mode එක. මේකේ මැද ලොකු අකුරෙන් speed එක, odometer එක වගේ සාමාන්‍ය දේවල් පෙන්නනවා. පහළ gauge දෙකෙන් fuel engine temperature එක පෙන්නනවා. උඩ time එක වගේම වම් පැත්තේ trip meters තුනක් තියෙනවා. display එකෙන් එළියේ low fuel warning light එකක්, accelerate කරනකොට ඉන්ධන කාර්යක්ෂමතාවය පෙන්වන eco power lights දකින්න පුළුවන්. sport mode එකේදී meter එක වෙනස් වෙලා අලුතෙන් stop watch එකක්, lap meter එකක්, acceleration එක පෙන්වන particulometer බිඳුවේ ඉඳන් හැඩට යන ගත වෙච්ච කාලයත් පෙන්වනවා. ඊට පස්සේ modes වල ride එකේ last lap එක, best lap එක වගේ අවස්ථා වලදී top speed එක, average speed, distance, time වගේ informations පෙන්වනවා. අවශ්‍ය නම් set button එකෙන් මේ ඔක්කොම information reset කරන්න පුළුවන්. මේ සිස්ටම් එකේ වැදගත්ම ඔප්ෂන්ස් එනබල් වෙන්නේ ස්මාර්ට් ෆෝන් එකක් කනෙක් කළාට පස්සේ. දැනට Android phones විතරයි මේකත් එක්ක compatible. Google Play Store එකේ TVS Ntorq කියලා search කරලා මේ TVS Ntorq app එක download කරගන්න පුළුවන්. app එක install කරලා අවශ්‍ය නම් ඔයාගේ profile එක හදාගන්න පුළුවන්. මෙතන ඔයාගේ නම, location එක, photo එක වගේ දේවල් ඇතුළත් කරන්න පුළුවන්. පහලින් ඔයාගේ බයික් එකේ පාට select කරන්න පුළුවන්. දැන් ෆෝන් එකේ Bluetooth on කරලා බයික් එකේ mode button එක තප්පර 5ක් වගේ එක දිගට press කරන් හිටියාම PT pair mode කියලා බයික් එකේ display වෙනවා. ඊට පස්සේ app එකේ මේ icon එක press කරලා ටිකකින් phone එකේ display වෙන request එක accept කරන්න. connection successful කියලා display වුණාම ඔයා connect වෙලා ඉන්නේ. දැන් බයික් එකේ display එකේ phone එකේ battery level එක, signal level එක පෙන්නනවා. ඒ වගේම ඔයාගේ නම, location එකත් display වෙනවා. phone එකට call එකක් ආවොත් call කරන කෙනාගේ phone එකේ save කරලා තියෙන නම, miss call alerts, SMS alerts වගේ දේවල් display එකේ පෙන්නනවා. phone app එකේ navigation වලින් යන්න ඕන තැන දුන්නම turn by turn navigation text විදිහට බයික් එකේ display වෙනවා. app එකේ බයික් එක park කරපු තැන හොයාගන්න last park location පෙන්නනවා. ඒ වගේම TVS service station, filling station වගේ location direct map එකෙන් access කරන්න පුළුවන්.
රයිඩර් රිපෝට් එකක් ගන්නත් ඒක සෝෂල් මීඩියාවල ෂෙයා කරන්නත් පුළුවන්. සෙටින්ග්ස් වලට ගියාම ඩ්‍රයිව් කරනකොට කෝල් ඩිස්කනෙක්ට් කරන ඩූ නෝට් ඩිස්ටර්බ් මෝඩ් එක, කෝල්ස් වලට SMS ඔටෝ රිප්ලයි, බයික් එකේ ක්ලොක් එක ෆෝන් එකේ ටයිම් එකට සින්ක් කරන්න, කැමති ස්පීඩ් එකක් දාලා ඒ ස්පීඩ් එකට වැඩියෙන් යනකොට බයික් එකකින් වෝන් කරන්න, TVS එක ඩිරෙක්ට් කන්ටැක්ට් කරන්න වගේ ඔප්ෂන්ස් ඇප් එකේ ඇතුළත් කරලා තියෙනවා. මීට අමතරව මීටර් ඩිස්ප්ලේ එකේ හෙල්මට් රිමයින්ඩර් එකක්, සර්විස් රිමයින්ඩර් වගේ නොටිෆිකේෂන්ස් ලැබෙනවා. හැබැයි මේකේ රේන්ජ් එක නැත්තම් දැන් ටැංක් එකේ තියෙන පෙට්‍රල් වලින් යන්න පුළුවන් උපරිම දුර, ඇවරේජ් ෆුවල් කන්සම්ප්ෂන් එක වගේ ඉන්ෆෝමේෂන් උත් පෙන්වුවා නම් මේ සිස්ටම් එක රයිඩර්ට වඩාත් ප්‍රයෝජනවත් වෙනවා. එන්ටෝක් එකේ පෙට්‍රල් ටැංක් කැපැසිටි එක ලීටර් 5ක්. ඉන්ධන කාර්යක්ෂමතාවය, පදින විදිය, පදින කෙනාගේ බර වගේ දේවල් මත ලීටරයට කිලෝමීටර 40ත් 50ත් අතර අගයක් ගන්නවා. සාමාන්‍යයෙන් 125 ස්පෝටි ස්කූට් එකක් විදියට හොඳ ඉන්ධන කාර්යක්ෂමතාවයක් ලබා දෙනවා. ඉස්සරහ පස්ස දෙකටම 12 ඉන්ච් අලංකාර ඩයමන්ඩ් කට් ඇලෝ වීල්ස් ලැබෙනවා. පස්සට අයක ඉස්සරහට වඩා ටිකක් මහතයි. පස්සට 110/80/12 සහ ඉස්සරහට 100/80/12 ටියුබ්ලස් ටයර්ස් ලැබෙනවා. ඉස්සරහට PSI 24ක්, පස්සට තනියෙන් යනවනම් PSI 28ක්, ඩබල් ඩාල යනවනම් PSI 36ක් හුලං ගහන්න ඕන. මේ ටයර් සයිස සාමාන්‍ය ස්කූටරයකට වඩා මහතයි. ඒ නිසා හොඳ ග්‍රිප් එකක් වගේම බයික් එකට හොඳ ස්පෝර්ටි ලුක් එකක් ලැබෙනවා. ඉස්සරහ මිලිමීටර 220 පෙටල් ඩිස්ක් එකක්, පස්සේ ඩ්‍රම් බ්‍රේක් ලැබෙන්නේ. හොඳ බ්‍රේක් ෆීල් එකක්, හෝල්ඩ් එකක් තියෙනවා. ඉස්සරහ ටෙලිස්කෝපික් සස්පෙන්ෂන්, පස්සේ මොනෝෂොක් එකක් තියෙන්නේ. රයිඩ් එක කම්ෆර්ටබල්. නමුත් ස්පෝර්ටි රයිඩ් එකකට ඕනවට වඩා සොෆ්ට්වුත් නැහැ. හොඳ බැලන්ස් එකක් තියෙනවා. මේකේ තියෙන්නේ 125cc 3-valve single cylinder air cooled engine එකක්. horse power 9.4ක බලයක් එක නිව්ටන් මීටර 10.5ක ටෝක් එකක් නිපදවනවා. මේකේ Keihin CT5 carburetor එකක්, CVT transmission එකක් තියෙන්නේ. 12V 4A hour maintenance free battery එකක් ලැබෙනවා. engine oil මාරු කරන්න SA10W30 engine oil liter එකක් පමණ අවශ්‍ය වෙනවා. බ්‍රේක් වලට .304 බ්‍රේක් ඔයිල් පාවිච්චි කරන්න පුළුවන්. එන්ටෝක් එක ඇක්සලරේෂන්, හැන්ඩ්ලිං, හයි ස්පීඩ්, ස්ටැබිලිටි අතින් සාමාන්‍ය ඉන්දියන් ස්කූටර්ස් එක බැලුවම ගොඩක් හොඳ මට්ටමක ඉන්නවා. සීට් එකේ කම්ෆර්ට් එකත් හොඳයි. මේකේ සාමාන්‍යයෙන් උස හැන්ඩල් බාර් එක වගේම මීඩියම් සීට් හයිට් එක නිසා උසින් වැඩි අඩු හැම රයිඩ කෙනෙකුටම වගේ මේ ස්කූටර් එක පාවිච්චි කරන්න පුළුවන්. එන්ටෝක් එකේ ඉතා පහසුවෙන් පෑට කිලෝමීටර 75 වගේ වේගයක් ලබා ගන්න පුළුවන්. ඊට පස්සේ තරමක් හෙමින් තමා වේගය වැඩි වෙන්නේ. මේකේ ඇක්සලරේෂන් එක, ටොප් ස්පීඩ් එක, මයිලේජ් එක আদি දේවල් පදින කෙනාගේ බර අණුව වෙනස් වෙනවා. සාමාන්‍යයෙන් පෑට කිලෝමීටර 100ක වගේ ටොප් ස්පීඩ් එකක් ලබා ගන්න පුළුවන්. එන්ජින් එකේ බොඩි එකේ ভাইබ්‍රේෂන්ස් ගොඩක් අඩුයි. බොහෝ දුරට රිෆයින්. ෆීචර්ස්, ඩිසයින් එක, රිෆයින්මන්ට් එක මිල আদি සියලු දේ සලකා බැලුවම TVS එන්ටෝක් දැනට 125cc කාණ්ඩේ ගන්න පුළුවන් හොඳම ස්කූටර් එකක් කියලා අවිවාදයෙන් කියන්න පුළුවන්. මේ රිවිව් එකට අපිත් එකතු වුණු ඔයගොල්ලෝ හැමෝටම බොහොම ස්තුතියි. YouTube එකේ elegri.com කියලා සර්ච් කළොත් අපි අනෙක් රිවිව්ස් උත් ඕගලන්ට බලන්න පුළුවන්. අපේ අලුත් වීඩියෝස් ගැන දැනගන්න මේ channel එකට subscribe කරලා bell icon එක press කරන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් ඉක්මනින්ම හමු වෙමු. ඔයගොල්ලෝ හැමෝටම සුබ දවසක්.